අත්වැල් බැඳන් අප ඇවිද ගිය අතැඟිල්ලකින් බිදී ඔබ වෙන්ව ගිය ඒ අතීතය ඔබට මට මිසක ගහකොළට මේ බෞද්ධියටද දැන් අමතකව ඇති හුදකලා නොව කලාව ස්මාර්ට් ලේඛකයෙකු චිත්‍රපට තිරපිටපත් රචකයෙකු ඒ සියල්ලටමත් වඩා ශ්‍රී ලාංකේය තෙලිනාට්‍ය වෙනස් මගකට යොමු කළ තෙලිනාට්‍ය තිරපිටපත් රචකයෙකු මහේෂ් වත්සර මද්දුමාරච්චි සිය සිත අප ඉදිරියේ මෙසේ විවර කළා. ඒ ගීතය මගේ ජීවිතයට කොහොම මේ තරම් සමීප වුණාද බද්ධ වුණාද කියන්න මම දන්නේ නැහැ. ඇයි මම මේකට ආදරය කරේ කියලා කියන්න නිශ්චිත හේතුවකුත් නැහැ. නමුත් මම මේ ගීතයට ඉතාම ලෙන්ගතුයි. හරිම ආදරෙයි. ප්‍රේමකීර් දල්විස් රචනා කරපු ඔබේ දෙතොල් පෙතිලිහි කියන ගීතය මගේ මතකෙ හැටියට සංගීතවත් කළේ වික්ටර් රත්නායක ශූරීන්මයි. ඒ ගීතය තුළ මම දකිනවා ආදරය, දයාව, කරුණාව, සෙනෙහස කියන මේ වචන හතරේ වෙනස. වචන අතර වෙනස මම දකිනවා. ඒත් එක්කම ආදරය සහ විරහව අතර ජීවිතයේ දෝලනය වන ආකාරය මනවින් විග්‍රහ කරපු ගීතයක් හැටියට මම හඳුනාගත්ත ගීතයක් තමයි ඔබේ දෙතොල් පෙතිලිහි පිපුණු හසරැල් විලේ කියන ගීතය. දිගටම නැවත නැවත ගායනා කරන පදේ තමයි සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ කියන පැදිපෙළ. සසර සැරි සරණ තෙක් ඔබ මගේ කියන වචන කිහිපය තුළ අප තුළ තියෙන හෘදයාංගම ප්‍රේමය විග්‍රහ වෙනවා. අප තුළ අපි ආදරය කරන තැනැත්තා කෙරෙහි ඇති අතිශය ලෙන්ගතුකම විග්‍රහ වෙනවා. ඒත් එක්කම මාය කිව්ව වචන කිහිපය තුළ පාළුව, තනිකම, හුදකලාව, නැතිවීම, වියෝව යනාදී කරුණු හරි සුමුදු විදියට, හරිම මෘදු විදියට, හරි ආදරණීය විදියට සාකච්ඡා කරලා තියෙනවා. යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ මට බලා ඉන්න බෑ පෙර ඇසුර ඇගෙනවා සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ ආදරය කරන්නේ හමුවන් නොවේ වෙන්වුවන් කියා ශේක්ස්පියර් කියනවා. එක ඇත්තක්, එක සත්‍යයක්. අපේ ජීවිතවලට එබිලා බැලුවම අප අපේ බිරිඳට වැඩිපුරම ආදරය කරන්නේ ඈ පෙම්වතියක් සංදීයේදී. මා විශ්වාස කරන්නේ නැහැ, මා කියන්නට උත්සාහ කරන්නේ අහිමි වීම කියන එක. අහිමි වූ පෙම්වතිය හෝ අහිමි වූ තනත්තා හෝ තනත්තිය අරඹයා ප්‍රේමයේ උත්සන්නයි හෝ ප්‍රේමයේ තිවුරයි තමන්ගේ බිරිඳට හෝ ස්වාමියාට වඩා කියලා මා අදහස් කරන්නේ එතනින් අපි අපේ පෙම්වතියට සමුදෙනවා විවාහයේදී. එතැන් පටන් අපිට ඉන්නේ බිරිඳක්. අපි පෙම්වතියට තරම් බිරිඳට ආදරය කරන්නේ. ඒ නිසයි ජීවිතය නීරස වෙන්නේ. ඒ නිසයි විවාහය නීරස වෙන්නේ. මම හැම වෙලාවම උත්සාහ කරනවා මගේ බිරිඳව පෙම්වතිය සංදියේදී දුටු හැටියට දකින්න. අපට යුතුයකමක් තියෙනවා පෙම්වතුන් සංදියේදී වාගේම විවාහ වූ පසුවත් හැසිරෙන්නට, ජීවත් වන්නට. දරුවන් කොච්චර උස්මහත් වුණත් ප්‍රේමය තමයි විවාහය ඇති බැඳීම. මේ ගීතය තුළ තරුණ පෙම්වියලකගේ ප්‍රේමය පිළිබඳව විග්‍රහ කළත් මේ ගැඹුරු අර්ථය තුළ විවාහක පෙම් විවාහ වූ අයවලුන් පිළිබඳව සාකච්ඡා කෙරෙනවා. තල පොළෝ තල ඔබට මට බොදු වෙලා පදවතින් එක් කුණක් ගතින් දෙදෙනෙකු වෙලා මට බලා
ළඟම තැවෙනවා සසර සැරිසරන දෙක ඔබ මගේ ඔබ මගේ උසාවිවල ඇසෙන අප්‍රමාණ දික්කසාද නඩුවලදී වෙන් වෙලා යන ස්වාමි පුරුෂයන් බිරින්දෑවරුන් එම දික්කසාදයෙන් පසු එම වෙන් ව්‍යායාමෙන් පසු ජීවිතේ එකම එක වතාවක් හරි මෙම පැදි පෙළ මේ ගී පෙළ සිහි කරනවා එහි අරුත සිහි කරනවා ඔවුන්ට හිතෙනවා මට තිබුණා මගේ වැරදි හදාගන්න මට තිබුණා ඇගේ වැරදි පෙන්වා දෙන්න මට තිබුණා ඈ කියූ වැරදි හදාගන්න මට තිබුණා ඈ නිවැරදි කරන්න අපට එකට ඉන්නට තිබුණා යන අදහස ඔවුන් තුළ රෝපණය වෙන්නට ගන්නවා ඔවුන් තුළ ඇති වෙන්නට ගන්නවා වෙන් ව්‍යායාමෙන් පසුව ඒ වෙන්වීමෙන් පසුව ඇතිවන වේදනාව ඛේදනීය බව තනිකම හුදකලාව හරි මෘදුවට කතා කරපු ගීතයක් තමයි වික්‍ර රත්නායක ශූරීන්ගේ ඔබේ දතොල් පෙතිලිහි පිපුණු හසරල් විලේ කියන ගීතය. ඒ ගීතය ඇහෙන හැම මොහොතකම මගේ ඇස්වලට කඳුළු පිරෙනවා. මගේ පපුවට ලොකු බරක් දැනෙනවා. මං හරියට සංවේදී වෙනවා. මම හිතනවා ආදරය හරියට දැනෙන හැඟෙන ආදරය විඳින ආදරය අහිමි වී යයි බියෙන් පසු වන ඕනෑම කෙනෙකුට මේ ගීතය අතිශය හෘදයාංගමිකක් කියන්නේ සසර සැරිසරනතෙක් ඔබ මගේ ඔබ මගේ පෙම්පුවතක් මම ආදරය කරපු නව කතාවක්. ගැහැණු ළමයි මම ආදරය කරපු නව කතාවක්. අහිමි වූවෝ මම ආදරය කරපු නව කතාවක්. මෙම නවකතා කෙටිකතා සහ අනෙකුත් කෘතීන් අතර මගේ ජීවිත රතිශය බද්ධ වුණු මම ආදරය කරපු මම ඇලුම් කරපු මට හෘදයාංගම් වෙච්ච පොත මාගම් තෙන්නකෝන් මහත්තයාගේ දිවි සයුරින් දියදෝතක් කියන පොත. මේක තම ජීවිතය පිළිබඳව කළ විවරණයක්. එක් පැත්තකින් මේක තම ජීවිතය සම්බන්ධයෙන් කළ විවරණයක් වන වාසියෙම තම ජීවිතය හා බැඳුණු කතා එකතුවක්. මාගම් තෙන්නකෝන් අතිශය සොඳුරු අත්දැකීම් වලට මුහුණ දුන්නු ඇතැම් විට අඳුරු ජීවිතයක් ගත කරපු ඇතැම් විට අඳුරු අත්දැකීම් වලට මුහුණ දුන්න සොඳුරු ජීවිතයක් ගත කරපු තැනැත්තෙක්. මම දිවිසවරින් දියදෝත පොතේ යම් යම් තැන්වල ඔහු කාන්තාවන් දැකි හැටි ආදරය දැකි හැටි කාන්තාවන්ගේ පතිවෙත දැකිය හැටි දේශපාලනයේ දැකි විදිය සංස්කෘතිය මේ අනාදී විවිධ කරුණු කාරණා ඔහු විශ්ලේෂණය කරනවා. ඒ අතිශය හෘදයාංගම කවියක් බඳුයි. ඒ පොතේ එක තැනක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. කඩදාසි නැවතත් සුරුට්ටු කළ මම එය ඇයගේ ඔඩොක්කුවට දැමිමි. එය කිය වූ සැනින් රිවිරැසින් රත් වී අසහනයෙන් සිටි ඇයගේ මුහුණ රතු විය. ඇය කඩදහිය නැවත සුරුට්ටු කොට ලියූ මුහුණට දමා ගැසීය. බ්ලඩ් කුට් ශබ්දනගා කී අය පන්තියෙන් නැගිට ඉවත්ව ගියාය. ඇයට එතරම් කේන්ති ගියේ කවියේ අරුතක් ඇයගේ චරිතයත් අතර කිසියම් සම්බන්ධයක් පැවති නිසාදැයි නොදනිමි. මේ නගරබද කෙල්ලන්ගේ හැටි සොබා ගැන එදා මට සෑහෙන අවබෝධයක් නොමැති විය. මාගම් තෙන්නකෝන් මහතා දිවිසයුරින් දියදෝතක් පොතෙහි තම දේශපාලන දැනුම පිළිබඳවත් විවිධාකාර විවරණවලේ දෙනවා. ඒවා හරි සෞම්‍ය සංවේදී කාරණා. ඔහු ගැඹුරු දේශපාලන විනිශ්චයන් වලට යන්නේ නැහැ. ඔහු එවකට පැවති දේශපාලන ස්වරූපයේ පිළිබඳව පොතපතෙහි සඳහන් කරන්නේ හරිම හෘදයාංගම කරුණු හැටියට. ඒ ඇතම් කරුණු අදටත් මේ පවතින දේශපාලන වාතාවරණයට වළංගුයි. ඒ පොතේ තැනක ඔහු මෙසේ සඳහන් කරනවා. අවුරුදු 150ක් මේ රට පාලනය කළ සුද්දන් විසින්ද අත්නාරින්නද අපේ සංස්කෘතිය හා
කාලාන්තරයක් තිස්සේ බැඳී තිබුණු උතුම් ගම් සභා පාලන ක්‍රමය 1977 දී ගසන ලද එක් පෑන් පාරකින් ඇදහෙලිනි. අලුත් යමක් කළෙමුයි කයිවාරු කීමට හපන් උදවිය එය අගේ කළේය. පරණවුන් තරමටම ගුණාත්මකව ඉහළ යන විස්කිමෙන් තුඩුණු ගම් සභා ක්‍රමයට ඕන අතර හුරු තඩි පොල්ලෙන් පහර දුන්න. වැඩ ගැනීමට සිටි කුළුපග මීගුණා පළවා ඇහැර ප්‍රාදේශීය සභා කියන සුදු අලියාව වැඩට ගත්ත. ශ්‍රීදේවිය පළවා ඇහැර මූදේවිය ලංකොට ගත්ත. මේ කරුණු ගැඹුරු බව දැනුණත් දේශපාලනික වශයෙන් ගත්තම සර්වකාලීන කරුණු කාරණා. දිවිසැවරින් දියදෝතක් පොතෙහි තැනක මාගම් තෙන්නකෝන් මහත්තයා ගම්බද ජීවන රටාව පිළිබඳව මනා විග්‍රහයක යෙදෙනවා. එහිදී ඔහු සඳහන් කරනවා ගම සුන්දරයයි කීවාට ගමේ සිදුවුණු අපරාධ සහ නොමනත්කම් නොමනාකම් එදත් අද වාගේම බහුලව සිදුවුණු බවක්. නමුත් ඔවුන් ගමෙහි පවතින ලෙංගතුකම ආදරණීය බව හෘදයාංගම බව රැක ගැනීමට අනුපමේ උත්සාහයක යෙදුණු බවත් ඔහු සඳහන් කරනවා. ගම විනාශ වුණේ ගම වාණිජකරණය වීමෙන් බව ඔහු කියන්නට උත්සාහ කරනවා. ඔහු කියන්නට යෙදෙනවා. ඒ සෑම කරුණක්ම ඔහු කියන්නේ තමන්ට සමීප වූ තමන්ට ලෙංගතු වූ නෑදෑහිත මිත්‍රාදීන්ගේ හැසිරීම බස්වහර අත්දැකීම් සහ හුරුකම් ඇසුරේ. දිවිසැවිරින් දියදෝතක් කියන පොතෙහි දිවිය සාගරයක් ඔහු ජීවත් වුණු කාලය සහ ලබාගත් අත්දැකීම් ප්‍රමාණය දියදෝතක්. එම දියදෝත අපේ මුළු ජීවිතයේම සාගරයක්සේ ගොනු කරන්නට ඔහුට හැකියාව ලැබිලා තියෙනවා. මම විශ්වාස කරනවා පාසල් යන දරුවෙකුගේ ඉඳලම අප මොන මට්ටමක කුමන වෘත්තියක නිරුණත් කියවන පුද්ගලයෙකු නම් නොකියවන පුද්ගලයෙකුවත් කියවීම ෘචිකත්වය කරගනිමින් දිවිසැවරින් දියදෝතක් පොත කියවන්නට යුතුයි කියලා. හැන්දෑ වෙනකොට වෙරළ උඩ අහස අමුතු පැහැයක් ගත්තා. ගිනිපාට තාරකාවෝ නිවි නිවි පත් වුණා. මුහුද ටිකක්වත් මහන්සියට හතේ ඇරියේ නෑ. ඒ නිසාම ශබ්දය වගේම රැලි පෙරලීම එක දිගටම කෙරුණා. හුඟක් දවසකට පස්සෙයි මං වෙරළ දිහාට ගියේ. මාතා තුෂාරි අබේසේකර. ආරම්භයේදීම අපිට දැනෙනවා මාතා තුළින් කියවෙන්නේ ඔබ තුළ තියෙන කිසියම් ආකාරයක නොසිදෙන රිදීමක් කියලා. පුංචි කාලේ මං අහලා තියෙනවා යම්කිසි රිදුමක් නැත්තම් හොඳ නිර්මාණයක් බිහි වෙන්නේ නැයි කියන එක. ඉතින් සමහර විට ওই රිදුම වෙන්නේ නැති නිර්මාණ වෙලා හැමතිස්සෙම එළියට එන්නේ. මමත් දන්නේ නැහැ කොච්චර ලොකුවට මට රිදුමක් තියෙනවද කියන එක. හැබැයි ලියන්න පෑන අතර ගත්ත වෙලේ ඉඳන් යම්කිසි රිදුමක් තමයි නොදන්නා වූ රිදුමක් විසින් මාව මෙහෙවනවා කියලා මට දැනෙනවා. මාතා 100ට මේ තරම්ම ලෙන්ගත වෙන්නේ ඔබට ඔබේ ජීවිතය ඇතුලේ 100ක් ඒ තරම්ම ළඟ වෙච්ච හින්දා. ඔව් මගේ 100 තමයි මාව පුංචි කාලේ නර්සරි එකංගේ හුඟක් ආදරය කරා මට. ඒකම මගේ තාත්තා. මං හිතන්නේ මේ මගේ වැඩිහිටි පිරිමි චරිත මං පුදුමාකාර විදිහට ඒගොල්ලන්ට ලෙන්ගතුව හිටියා. ඒ ලෙන්ගතුකම තුල තමයි අදටත් මට මගේ 100ව මගේ තාත්තව මතක් වෙනවා සහ මං මේ හැම තැනකම ඒ දෙන්නම හොයනවා. ඉතින් ඒ සෙවීම තුළ තමයි මං මගේ ඇතුලේ තියෙන රිදුම. මං හිතන්නේ ඒකම වෙන්නේ නැති. හුඟක් කාලවට මං මගේ තාත්තා වගේ අයට මගේ සීයා වගේ අයට හුඟක් ආදරය කරනවා. මාතා කාට කොහොම ආදරේ වුණත් මට හිතෙන්නේ මාතට වැඩියෙන් ආදරේ බාචි කියලා. බාචි තුලින් හැමතිස්සෙම මං දකින්න හැදුවේ හරි උට්ටාන වීරයෙක්ින් වැඩ කරන කාන්තාවක් හැටියට සහ ජීවිතේ තනිකඩව ගෙවපු කෙනෙක් විදිහට. ඒකම මං කැමති මේ වෙලාවේ මේ මගේ නැන්දා ගැනත් කතා කරන්න. මගේ තාත්තට හිටපු එකම සහෝදරී. හුඟක් වෙලාවට එයා මං හිතන්නේ ජීවිතේ කවදාවත් කාටවත් ණය වෙලා නැහැ. කිසිම දෙයක් කාගෙන්වත් ඉල්ලලා නැහැ. හරි පෞරුෂත්වයක් විච්චි අපූරු කාන්තාවක්. මං හිතන්නේ බාචි ගැන ලියවෙනකොට මං මගේ නැන්දාව හැමතැනකදීම දැක්කා. මට ඕන වුණා ඒ වගේ හරි උත්තරීතර කාන්තාවක් ලියා තබන්න. මාතා වයස අවුරුදු 14ක් වෙද්දී මුළු ජීවිතේම තේරුම් ගත්ත කෙල්ලෙක්. මෙහෙමයි දැන් මම යම්කිසි
ශේෂ්ත්‍රයක මේ වෙනකොට නියැලිලා ඉන්නවා. ඒකම මේ කියන කොළඹ කියන ගෙන්දගම් පොළවට මං හුරු වෙනවා. ඒක මම දැක්ක මිනිස්සු තුල තියෙන මේ ඒ කියන්නේ මිනිස්සු තෝරා බේරා ගන්න අන්දම, ඒ කියන්නේ ගැහැණුන් ගැන. එතකොට මට ඕන වුණා කොළඹ ගැහැණියට වඩා දුක් විඳින ගැහැණු මේ කොළඹින් පිට ඉන්නවා කියන්න. අනිත් එක තමයි හුඟක් වෙලාවට ජීවිතේ මම දැකපු මං විඳපු අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ඒකත් එක්ක මේ මම කිව්වොත් සාමාන්‍යයෙන් මම තුෂාරි අබේසේකර විදිහට කිව්වොත් ජීවිතේ මං හුඟක් කැලැහැප්පීම් වලට මුහුණ දුන්නා, මං හුඟක් අත්දැකීම් වින්දා. මං කියන්නේ දුක කියන එක මට මහ කජ්ජක් නෙමෙයි කියලා කිව්වොත් සමහරවිට මගේ ඉන්න හිතවතුන් මගේ අතරේ ඉන්න කනබොන ළඟ ඉන්න මාත් එක්ක ගමන් බිමන් යන වැඩ කරන හැමෝම කියයි පිසුද ගැහණියකට එච්චර දුක් විඳින්න පුළුවන්ද කියලා. මම හිතන්නේ ඒගොල්ලන්ට මහ පොළව අහු නොවිච්ච කාරණේ ඒක. සාමාන්‍යයෙන් තුෂාරි අබේසේකර කියන මට මහ පොළව කියන එක හොඳටම අහු වුණා. ඒ ඔස්සේ තමයි මාතා නිර්මාණය කරන්න මට ඒ කියන ගැහණියගේ දුක සහ කඳුල පීඩනය පෑනට හසු වුණේ. ගැහණියෙක්ට පුළුවන්ද මේ තරම්ම පරාර්ථකාමී වෙන්න? පුළුවන්. ගැහණියක් ජීවිත කාලය පුරාම කරන්නේ පරාර්ථකාමී වෙන එක තමයි. ඒ කියන්නේ මුල්ම කාරණේ ගන්නවා නම් මේ දරුවෙක් ප්‍රසූත කරන එකම පුදුමාකාර පරාර්ථකාමී සේවාවක් ඒ කාන්තාවගෙන් වෙන්නේ. මොකද ඒක උහුලගන්න බැරි තරම් විශාල වේදනාවක්. නමුත් එයා ඒක උහුලගන්නවා. අනිත් අතට දවසයි අමතකයි වේදනාව දරුවා දකිද්දි. ඉතින් මං හිතන්නේ දැරියක් ගැහැණියක් මවක් හැටියට මගේ ජීවිතේදිත් මං ගාක් මේ වෙනකොට මම හිතන්නේ දැන් මේ විවෘත මේ මාධ්‍යයකින් මං කියනවා මගේ ජීවිතය තුළ තියෙන්නේ පරාර්ථකාමී බව තමයි. හැමෝම වෙනුවෙන් උහුලාපු එක, හැමෝම වෙනුවෙන් වැඩ කරපු එක. වැලි කෑල්ලේ පොල් ගස් දෙක තුෂාරගේ හිතට එන්නේ ගුරු ගීතේ පොප්ල ගස් දෙක නිසාද? වැලි කෑල්ලේ පොල් ගස් දෙක තාමත් මගේ ඇස් දෙක ඇතුලේ තියෙනවා. ඉතින් ඒක පොප්ල ගස් දෙක නෙමෙයි. හැබැයි මං පොප්ල ගස් දෙක ගැන කියවනකොට මට අනන්තවත් වැලි කෑල්ලේ පොල් ගස් දෙක මතක් වුණා. මෙහි ආකෘතියත් හරිම වෙනස්. සාමාන්‍යයෙන් මම දැනගෙන හිටියා නිර්මාණකරණයේදී අපිට ඕන දේ ගොනු කරන්න බෑ. යම්කිසි රටාවක් හෝ මොකක් හෝ ඒකට විලාසිතාවක් අවශ්‍යයි. ඒ කියන්නේ යම් වියමනක් අවශ්‍යයි. ඉතින් සාහිත්‍ය පරිශීලනයේදී යමෙක් අතට මගේ නිර්මාණයපත් වෙච්චාම මං ආසයි ඒ පුද්ගලයාව යම්කිසි රහක් එක්ක ඉදිරියට එක්කගෙන යන්න. ඉතින් මං ඒකට මං කල්පනා කරා කොහොමද මං මේ හිතවිලි ටික පෙළගස්සන්නේ කියලා. ඒතර මට හිතුණා නෑ මෙන්න මෙහෙම තමයි යන්න ඕනේ කියලා. ඉතින් එතකොට තමයි ඔය අතීතය සහ වර්තමානය කියන එක මගේ අතින් එහාටයි මෙහාටයි උනේ. හැබැයි අතීතයේ සිහි වෙන සමහර තැන්වලින් මං වර්තමානයට ලින්ක් කරනවා, සම්බන්ධ කරනවා. එතකොට වර්තමානයෙන් ආයේ අතීතය ගැන කියනවා. ඒක හරි ලස්සන දෙයක් වුණා, මේ හරි උත්තේජනයක් වුණා මගේ ලිවිල්ලට. මාතාව තුළ තේන්නා වූ භාෂාව සහ උපමා උපමේයනුත් ඉතාමත් අපූරු සහ වෙනස් ඒවා. සාමාන්‍යයෙන් දැන් මම කතා කරනකොටත් මගේ හිතවතුන් කියන දෙයක් තමයි මේ ළඟට වෙලා අහගෙන ඉන්න ආසයි කියලා. මම දන්නේ නැහැ මේවා මට කොහෙන් දෙන්නේ කියලා. ඒක මට දෙවියන් දීපු තෑග්ග හැටියටයි මම දකින්නේ. නිර්මාණකරණයේ සමස්තයක් හැටියට මට දීලා තියෙනවා. ගයන්න, වයන්න, ලියන්න, නටන්න, දුවන්න, පනින්න, කතා කරන්න විශාල දක්ෂතාවයක්. මම හිතන්නේ ඒවා දෙවියන් විසින් දුන්නයි කියලා මම හිතනවා. මාතා, තුෂාරි අබේසේකර අතින් ලියුණු සහ ලියවෙන විශිෂ්ටතම කෘතිය කිව්වොත් ඔබ එකඟයිද? ඔව්, ඉතින් ඕකෙන් පිට ජීවිතයක් මාතට නෑ වගේම ඔය කියන සටහන් වලින් පිට ජීවිතයක් මටත් නෑ. හුඟක් වෙලාවට අර පුංචි කාලේ මගේ කන්‍යා සොයුරියන් මං කන්‍යා රාමයක ඉගෙන ගත්තේ. මට ගොඩක් ආදරය කරා ඒගොල්ලෝ. ඒගොල්ලෝ කිව්වා මේ දෙවියන් විසින් නුඹට බොහෝ දේ දී තිබෙනවා කියලා. ඉතින් දැන් මට හිතෙනවා ඇත්තටම මට හුඟක් දේවල් දීලා තියෙනවා කියලා. මොකද ඉස්සර මට හිතුණා මට කිසි දෙයක් දීලා නැහැයි කියලා. මට දීලා තියෙන්නේ දුකම විතරයි කියලා. හැබැයි මම දැනගෙන හිටියේ නෑ දුක කියන්නේ විශාල භාග්යක් විත්තිය. මේ වෙනකොට ඒ කියන්නේ උගත්කම් එක්ක ජීවිතයට මුණ දෙනකොට මම දන්නවා මට දෙවියන් විසින් දෙන්න තියෙන හොඳම තෑග්ග තමයි දුක විදිහට දීලා තියෙන්නේ. දුක ඇතුලේ බොහෝ දේ තියෙනවා මේ පෙළගස්සන්න. මම හිතන්නේ ලස්සනම ජීවිතය කෙනෙකුට ලැබෙනවා නම් ලැබෙන්න ඕන තෑග තමයි දුක. දුක මැද්දේ තමයි ලෝකය අවබෝධ කරගන්න ඕනම කෙනෙකුට පුළුවන් වෙන්නේ. මම දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා දුක කියන එක තෑග්ගක් හැටියට මට දුන්නට. වැව් දිය පිස එන සුවඳින් මල් වරයි මැයි මාරගස්.
තෑවරක් මල්බරව. හෙන්රි වීරසූරිය. ඔබගේ හදවත සියුම් නැතිනම් භවාත්මක නැතිනම් මාගේ ඇතුළු හදගැබින් ගලා එන අතිශයින් සියුම් වූත් භවාත්මක වූත් හැඟීම් සමග ඔබට එක්වීමට නොහැකි නම් මට කළ හැකි දෙයක් නොමැත. එහෙත් ඔබේ හදවත සියුම් වූත් භවාත්මක වූත් යම් මොහොතක ඔබට මා හා එක්විය හැකිය. දෑවරක් මල්බරව හෙන්රි වීරසූරිය. සූවිස බැසිල් ඇන්ටනි දෙහිපිටි ආරච්චි. බැසිල් ඇන්ටනි දෙහිපිටි ආරච්චි මහතා සමාජයේ විවිධ ශ්‍රේෂ්ඨයන් ඇසුරු කරමින් අත්දැකීම් වලින් පන්නරය ලබාගත් කෙනෙකි. මෑතක පටන් දේවධර්මය ආධාරා කතෝලික ධර්මය පිළිබඳ ලේඛනය එළියරෙන ඔහු සිය කුළුදුල් ග්‍රන්ථය සූවිස්සෝසේ පැතිකඩ ගණනාවක සිය කුසලතා මතු කර දක්වයි. ඥානාර්ථ ප්‍රදීපයේ ලේඛක සංසදයේ පුරෝගාමී සමාජිකයෙකු ලෙස ග්‍රන්ථකරණයට පාතබන බැසිල් ඇන්ටනි දෙහිපිටි ආරච්චි මහතාගේ අනාගත ගමන් මඟ සාර්ථක වේවායි ඉදසිතින් සුබ පතන්නෙමි. ශිරාන් මෛත්‍රී ලේඛක සංසදයේ සභාපතිතුමන් සූවිස්ස පිළිබඳ සබන සටහන. සූවිස්ස බැසිල් ඇන්ටනි දෙහිපිටි ආරච්චි. ඔබේ කෘති අප වෙත එවන්න. නිෂ්පාදක ස්මාර්ට් ITN වික්‍රමසිංහපුර බත්තරමු. යනවාය කියා නොගිය අයසේම නොකියාම යන්න ගිය අයද බොහෝ වෙති. හුදකලා නොවූ කලාව ස්මාර්ට්.